මේ වීඩියෝවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රොවිෂනල් සම්ස් ඇන්ඩ් ප්‍රයිම් කෝස් සම් ගැන. ඕගොල්ලෝ දන්නවා ගොඩක් කන්ට්‍රැක්ට් ඩොකියුමන්ට්ස් වල, ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් වල, එමත් නැත්නම් බිඩින් ඩොකියුමන්ට්ස් වල ගොඩක් බහුලව භාවිතා වන ටර්ම්ස් දෙකක් තමයි මේ ප්‍රොවිෂනල් සම් සහ ප්‍රයිම් කෝස් සම් කියන්නේ. ඔයාලා ගොඩක් කලාවට ඒවා BOQ වල දැකලා තියෙනවා, ප්‍රොවිෂනල් සම් අයිටම්ස් සහ ප්‍රයිම් කෝස් සම් අයිටම්ස්. ගොඩක් මේවා භාවිතා වන අවස්ථා සමාන ස්වරූපයක් ගන්න නිසා ගොඩක් අයට මේක පිළිබඳ පොඩි කන්ෆියුෂන් එකක් තියෙනවා. අපි මේ වීඩියෝවෙන් ඒක පිළිබඳ පැහැදිලි කරගමු. මේකේ පළවෙනි කොටස ලෙස මුලින්ම අපි ප්‍රොවිෂනල් සම්ස් කියන්නේ මොනවද කියලා බලමු. What is meant by provisional sums? Provisional sums කියන්නේ මොකද්ද? පළවෙනි ඩෙෆිනිෂන් එක මම ගන්නවා. A provisional sum is an allowance or best guess usually estimated by a cost consultant that is inserted into tender documents for a specific element of the work that is not yet defined in enough detail for tenderers to accumulate the price. ඒ ඩෙෆිනිෂන් එකෙන් කියන්නේ cost consultant කෙනෙක් විසින් යම්කිසි ඉදිකිරීම් ව්‍යාපෘතියක tender අවධියේදී ඒ ඉදිකිරීම් ව්‍යාපෘතිය විශේෂිත වැඩක් සඳහා එස්ටිමේට් කරන වෙන් කිරීම කියන්නේ allowance එක. කියන්නේ ඕගොල්ලෝ දන්නවා ඉදිකිරීම් ව්‍යාපෘතිවල සමහර specific elements තියෙනවා. Tender stage එකේදී හරියට data finalize කරලා නැති. කියන්නේ හරියට drawing details finalize කරලා නැති. අන්න ඒ වගේ item එකක cost consultant කෙනෙක්. ඒ කියන්නේ මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණෙක් මේ cost consultant පිළිබඳ දැනුම සහ පළපුරුද්ද ඇති කෙනෙක් මේ estimate කරන allowance එකක් මේ විශේෂිත වැඩක් සඳහා ඒකට තමයි අපි කියන්නේ provisional sum කියලා. ඊට පස්සේ අපි දෙවෙනි definition එකට ගියොත් simply it is a money provision in the construction in a project there may be some items that are not finalized and detailed at the time of tender. In this type of situation, cost consultant may allow some money provisions into the tender or bid to cover the cost of such items. ඒකෙත් අර අර්ථ දැක්වීමටම සමාන එකක් තමයි කියන්නේ. ඒ කියන්නේ සරලව ගත්තොත් මේක යම්කිසි මුදල් ප්‍රතිපාදනයක් ඉදිකිරීම් ව්‍යාපෘතියකදී සිදු කරන. එතකොට මේක මේ මුදල් ප්‍රතිපාදනය වෙන් කරන්නේ යම්කිසි එලිමන්ට් එකක් හරියටම ෆයිනලයිස් ඩීටේල්ස් ෆයිනලයිස් කරලා නැති ඒවා. එන්ඩ අවදීදී ඔයගොල්ලෝ දන්න ඉදිකිරීම් ව්‍යාපෘතිවල සමහර විශේෂිත අයිටම්ස් කරගන්න ඩීටේල් කරගන්න වෙලාව අවකාශ මදි වෙන අවස්ථාවක් තියෙනවා. මොකද ව්‍යාපෘතියේ තියෙන හදිසිය ව්‍යාපෘතිය ඔපරේෂන්ස් පටන් ගන්න තියෙන ඉක්මන වගේ දේවල් නිසා සමහර අයිටම් ඩීටේල් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට කොස්ට් කන්සල්ටන්ට් කෙනෙක් ඒකට මනී ප්‍රොවිෂන් එකක් දාලා ටෙන්ඩර් ඩොකියුමන්ට් එක කම්ප්ලීට් කරනවා. එතකොට ඒකට තමයි සරලව ප්‍රොවිෂනල් සම් කියලා කියන්නේ. අපි මේ ප්‍රොවිෂනල් සම් වලට තවත් පොඩි පැහැදිලි කරගැනීම් ටිකක් කරමු. මේ අර්ථ දැක්වීම සහ මේ කරුණු වලින් මෙතන කියනවා the provisional sum is an amount of money included in the contract sum to cover work or materials or both the extent of which cannot be specifically detailed when entering a contract. මෙතනදි කියන්නේ provisional sum කියන්නේ යම්කිසි මුදල් ප්‍රමාණයක් කොන්ත්‍රාත්තුවකට ඇතුළත් කරනු ලබන මැටීරියල් එකක් වර්ක් එකක් සහ ඕ දෙකටම එන දෙකම එකම සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණයක්. නමුත් ඒ සිදු කරන වැඩේ සබා මැටීරියල් එක ඕ දෙකම ඒ කොන්ත්‍රාත්තුවට ඇතුල් වෙන මොහොතේදී මේක තියෙන ස්කෝප් එක ෆයිනලයිස් වෙලා නැහැ. ඒ කියන්නේ වැඩේ පරාසය. ඒ කියන්නේ වැඩේ දිග්ගය පළල කියන එක කියන්නේ වැඩේ කොච්චර ස්කෝප් එක කොච්චර එක්ස්ටෙන්ට් එකක් වෙනවද කියන හරියටම ඩිෆයින් වෙලා නැති අවස්ථාවක විශේෂිතව ඩීටේල් වෙලා නැති අවස්ථාවක සිදු කරන මුදල් වෙන් කිරීම. بس ඊළඟ එක කියන ටිපිකල් ඉන්ජිනියර් කන්සල්ටන්ට් will include a PS for site work cost
The engineer is legally required to take reasonable steps to ensure an accurate site work cost estimate. මෙතන කියන්නේ engineer කෙනෙක් PS එකක් ඇතුළත් කරන්න ඕනේ engineer estimate එකක් හදනකොට මෙතන මේ site work cost කියලා අදහස් කරලා තියෙන්නේ engineer BOQ එකට කියන්නේ detailed engineer estimate කියලා කියන්නේ project එකක් පටන් ගන්න කලින් engineer කෙනෙක් estimate එකක් හදනවා එතකොටත් මේ provisional sum item දාන්න වෙන අවස්ථාවක් තියෙනවා මොකද මේ client කෙනෙක්ට සමන් කරන්න යන ඉදිරිම ව්‍යාපෘති සම්පූර්ණ ව්‍යාපෘති වියදම් පිළිබඳ අදහස් ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. එතකොට ඩීටේල් කරලා නැති item වලටත් consultant විසින් යම් කිසි allocation එකක් දාන්න ඕනේ. එතකොට ඒ වගේ අවස්ථාවට provisional sum කියන එක තමයි tool එකක් විදිහට භාවිතා කරන්නේ. එතකොට මේක accurate click කරන්න හොඳ consultant කෙනෙක්, ඒ කියන්නේ හොඳ experience ගන්න ඕන කෙනෙක් ඉන්න ඕනේ. ඊළඟ පොයින්ට් එක කියනවා PS is no means a representation of a true cost. මේක බොහොම වැදගත් කරුණක්. එතන මේ provisional sum කියන්නේ ඇත්තටම අපිට ගතවන ඇත්තටම අපිට මේ වැයවන පිරිවැහි නියෝජනයක් නෙමෙයි. එනේ ඇත්තට යන cost එක නෙමෙයි represent වෙන්නේ PS එකෙන්. මම මුලින්ම කිව්වා මේක allocation එකක් cost consultant කෙනෙක් විසින් දාන මේක ඇත්තටම කන්ට්‍රැක්ට් එක වෙන ස්ටේජ් එකේදී කියන්නේ මේ කන්ස්ට්‍රක්ෂන් ස්ටේජ් එකේදී මේ කොස්ට් එකම යනවා කියලා කියන්න බෑ ඊට වඩා අඩු වෙන්නත් පුළුවන් ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් ඒක තමයි මෙතන කියන්නේ no means PS is no means a representation of a true cost ඊළඟට කියනවා reliability and accuracy of the estimated allowance is based on the knowledge and the experience of the cost consultant ඒ කියන්නේ මේ PS එකට ඇලෝකේට් කරන ප්‍රමාණය නිරවද්‍යභාවය තීරණය වෙන්නේ cost consultant ගේ පළපුරුද්ද සහ දැනුම මත. මෙතන කියනවා plumbing, electrical, earth moving etc. කියලා. ඒ කියන්නේ සාමාන්‍ය provisional sum එකක් මේ plumbing, electrical, earth moving කියන work වලට ඇලෝකේට් කරන අවස්ථාව වැඩි. උගල දන්නවා plumbing, electrical, earth works වගේ ඒවා ගොඩක් වෙලාවට tender stage එකේදී මුලින්ම ඉදිරිින් ව්‍යාපෘති ආරම්භ කරනකොට ඩීටේල් වෙලා නැහැ. සාමාන්‍ය කන්ට්‍රැක්ටර් කෙනෙක්ට මේවා පස්සේ මේ ඩීටේල්ස් ඉෂූ කරන්නේ. එතකොට ඒ මොහොතේදී plumbing, electrical, earthworks වලට TS items තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ මුදල් ප්‍රමාණයක් allocate කරලා estimate කරලා කරපු ප්‍රමාණයක්. ඊළඟට කියනවා dependent on what level of information is available the provisional sum can be described as defined or undefined which in turn informs the tenderer how to treat its pricing මෙතන පොඩි වැදගත් කරුණක් තියෙනවා ඒ කියන්නේ මෙතන පවතින දත්ත ප්‍රමාණය අනුව ඒ කියන්නේ provisional sum එකක් price කරනකොට ඒකේ දැනට කොපමණ detail තියෙනවද දැන් bidder අපි කියමු සමහර detail වගේක් දීලා තියෙනවා සම්පූර්ණයෙන්ම ඩීටේල් එක නැති වුණත් යම් කිසි ප්‍රමාණයක් ඔහුට අවකාශ තියෙනවා ඒ යම් කිසි ප්‍රමාණයක් ප්‍රිෆර් කරන්න. එතකොට ඒ වගේ දේවල් වලට අපි කියනවා define provisional sum කියලා. ඩීටේල් මොනවත් නැති අවස්ථාවක undefined provisional sum කියනවා. provisional sum එක level of information මත depend වෙනවා කියලා මෙතන කියනවා. අපි ඊළඟට බලමු PDIC and SPD definitions. එතන මේ PDIC and SPD definitions දීලා තියෙනවා provisional sum වලට අපි දැන් කලින් slides වල අපි කතා කරා provisional sum වලට දීලා තියෙන යම් කිසි පොදු අර්ථ දැක්වීම් කිහිපයක් නමුත් ඉතාම වැදගත් වෙනවා මේ contract forms වල නැත්නම් form of contracts වල තියෙන provisional sum සඳහා දීලා තියෙන definition එක refer කරන එක මොකද form of contracts වලින් තමයි ගොඩක් contract සාමාන්‍යයෙන් කන්ට්‍රැක්ට් හදන්නේ එතකොට ඒවැ ඩෙෆිනිෂන් එක තේරුම් ගන්න කිසිම වැදගත්. මෙතන මේ PDIC සහ SPD වල බොහොම සමාන ඩෙෆිනිෂන් දෙකක් තමයි තියෙන්නේ. මොකද ඔයගොල්ලෝ දන්නවා SPD 2 කියන එක හදලා තියෙන්නේ PDIC කියන එක රිෆර් කරලා බොහොම සුළු වෙනස්කම් වගේ තමයි තියෙන්නේ. අපි බලමු නමුත් ඒ දෙකේම අර්ථ දැක්වීම. එතන මුලින්ම PDIC එකේ එක මම ගන්නවා provisional sum means a sum if any which is specified in the contract by the employer as a provisional sum for the execution of any part of the work or for the supply of plant materials or services under sub clause 13.4 මේක කියන්නේ provisional sum කියලා කියන්නේ
මෙන්න මේ sub clause 13.4 එක අනුව වැඩයක් execute කරන්න part of the work එකක් execute කරන්න supply of plant materials or services execute කරන්න දීලා තියෙන sum එකක් කියලා. එතකොට අපිට මේකේ definition එක බලන්න 13.4 ලට යන්න වෙනවා. ඊළඟට SPD 2A ගත්තත් provisional sum means a sum in any which is specified in the contract as a provisional sum for the execution of any part of the works or for the supply of plant material or services under subclause 13.5. ගුණන මෙතන තියෙන මෙතන මේ clause number එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. සමානම අර්ථ දැක්වීම දෙක තමයි මෙතන දීලා තියෙන්නේ. නමුත් මෙතන අර්ථ දැක්වීම නැහැ. ඒක බලන්න අපි clause එක ඇතුළට යන්න ඕනේ. මම මුලින්ම මෙතන 13.4 එකට එනවා අපේ FPD එකේ. Each provisional sum shall only be used in whole or in part in accordance with the engineer's instruction and the contract price shall be adjusted accordingly. Can make again provisional sum එක භාවිතා කරන්නේ සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් engineer instruction එක අනුව. කියන්නේ provisional sum එක allowance එක සම්පූර්ණයෙන් පාවිච්චි කරන්නත් පුළුවන් ඕ partly පාවිච්චි කරන්නත් පුළුවන් engineer instruction එක ගන්න අනුව. එතකොට මේ contract price එක මේ සම්පූර්ණයෙන්ම අර්ධ වශයෙන් කරාම යන actual cost එක අනුව වෙනස් වෙනවා කියලා කියනවා. ඊළඟට කියනවා the total sum paid to the contractor shall include only such amounts for the work, supplies or services to which the provisional sum relates as the engineer shall have instructed. මෙතනද කියන්නේ කොන්ත්‍රාත්කරුට ගෙවනු ලබන amount එක තීරණය වෙන්නේ ඔහු කරපු වැඩේ ප්‍රමාණයට අනුව විතරයි. කියන්නේ ඔහු කරපු work එකට, supply එකට, service එකට, provisional sum එකට අදාළව ඔහු කරපු කොටසට අනුව පමණයි ඔහුගේ amount එක තීරණය කරන්නේ. සහ මේක ඉංජිනේරුගේ උපදේශය instruction එක අනුව තමයි එක වෙන්නේ. ඊළඟට කියනවා for each provisional sum the engineer may instruct. මෙතනද කියන්නේ මේ provisional sum එක සඳහා ඉංජිනේර පහත ලෙස උපදෙස් දෙනවා කියලා දෙනවා A සහ B වශයෙන්. කියන්නේ මෙතන ප්‍රධාන වශයෙන් කියන්නේ provisional sum එකක් execute වෙන ක්‍රමය. කියන්නේ provisional sum item එකක් ක්‍රියාත්මක වන ආකාර දෙකක් තමයි ඇත්තටම මෙතන කියන්නේ. ඒකේ කියනවා work to be executed including plant materials or services to be supplied by the contractor and valued under subclause 13.3. මෙතනදි කියන්නේ provisional sum එක main contractor විසින්ම කරන අවස්ථාව. ඔයගොල්ලෝ දන්නවා provisional sum item එකක් විශේෂිත work එකක්. ඒ කියන්නේ specific item of the work. එතකොට ඒ වගේ වැඩක් සාමාන්‍යයෙන් main contractor කරන අවස්ථාවක් තියෙන සමහර වෙලාවට sub contractor කෙනෙක් nominated sub contractor කෙනෙක් විසින් කරනවා. එතකොට මේ මුල් ඒකෙන් කියන්නේ main contractor විසින් provisional sum එක execute කරන වෙලාවට ඒක අර variation work එකක් price කරන වගේ තමයි value වෙන්නේ කියලා තමයි මෙතන කියන්නේ. ඔයගලන්ට මේක sub clause 13.3 එකට ගියොත් variation එකක් variation ප්‍රතිදී එක වෙන ප්‍රයිස් වෙන ආකාරය ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒක මම මෙතනදී පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඊළඟට B එකේ කියනවා plant materials or services to be purchased by the contractor from a nominated subcontractor or otherwise and for which they shall be included in the contract price කියලා එක දෙක වශයෙන් කියනවා. මෙතනදි කියලා තියෙන්නේ provisional sum item එක nominated subcontractor කෙනෙක් විසින් සිදු කරන අවස්ථාවක්. එතකොට මේක nominated subcontractor කියන එක ඔයගලන්ට අර්ථ දක්ව ගන්න පුළුවන් clause 5 එකට ගියොත් PDIC එකේ. ඒක මම මෙතනදි කියන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒක ගිහිල්ලා බලන්න nominated subcontractor කියන්නේ මොකද්ද කියලා. ඒක සරලව දුවොත් client විසින් තමන්ගේ preference එක අනුව select කරන subcontractor කෙනෙක්. එතකොට එහෙම කරන අවස්ථාවක the actual amounts paid by the contractor here. Again, ඒ වගේ වෙලාවකදී ඒක price වෙන්නේ කියන්නේ provisional sum එක තීරණය වෙන්නේ actual amount එක. කියන්නේ nominated subcontractorට ගෙවන ප්‍රමාණය මත ගෙවන ප්‍රමාණය තමයි main contractorට
ගෙවන්නේ කියලා. ඊපස්සේ දෙක තියෙනවා. The sum for overhead charges and profit calculated as a percentage of these actual amounts by applying the relevant percentage rate in stated in the appropriate schedule. If there is no such rate, the percentage rate stated in the appendix to tender shall be applied. මෙතන කියන්නේ nominated subcontractor කෙනෙක් විසින් PS එක කරාම ඒ nominated subcontractor ඇත්තටම ගිය පිරිවැයයි ඒක සඳහා overhead and profit එක ඉඳගන්න පුළුවන් main contractor. Main contractor nominated subcontractor වැඩේ කරන්න දුන්නට එයා charge එකක් ගන්න බෑ overhead and profit එක ඒක තමයි මෙතන කියන්නේ. එක percentage එකක් විදියට මේ actual amount එකේ percentage එකක් විදියට ink කරගන්න පුළුවන් main contractor එක. ඒක හැබැයි mention කරලා තියෙන සමහර ලාවට schedule වල, ඒ කියන්නේ POQ වගේ schedule වල mention කරලා තියෙනවා. එහෙම specify කරලා නැත්තම් appendix to tender එකේ ඒ අය කළ ගත යුතු percentage එක සඳහන් වෙනවා. And the contractor shall, when required by the engineer, produce quotations, invoices, vouchers, and accounts or receipts in substantiation. මෙතන කියන්නේ කොන්ත්‍රාත්කරු විසින් මේ provisional sum amount එක provisional sum item එක execute කරනකොට ඒ ඇත්ත වියදම ඔප්පු කිරීමෙන් එයා quotation, invoices, vouchers, and accounts receipts ඔක්කොම ඉදිරිපත් කළ යුතු වෙනවා. ඔබද ප්‍රොවිෂන් සම් අයිටම් එකක් ගැන ඔගොල්ලෝ හැමෝම දන්නවා ඇක්චුවල් කොස්ට් එක තමයි ගෙවන්නේ. මුලින්ම ඇලවන්ස් එක කොස්ට් කන්සල්ටන් දැම්මට වැඩේ යනකොට කන්ස්ට්‍රක්ෂන් ස්ටේජ් එකේදී ඇක්චුවල් කොස්ට් එක ගෙවන්නේ. ඇක්චුවල් කොස්ට් එක ගෙවනකොට ඒක සබ්ස්ටෑන්ෂියේට් කරනකොට මේන් කන්ට්‍රැක්ටර් විසින් සියලුම ලිය කිවිලි ඉදිරිපත් කළ යුතු වෙනවා. දැන් මේ ෆිඩික් එකේ ඩෙෆිනිෂන් එකක් තමයි අපි මේ බැලුවේ ප්‍රොවිෂන් සම් වලට. සහ ඒක එක්සිකියුට් කරන ආකාර දෙකක් බලුවා අපි. දැන් SPD 2 එකේ බලුවොත් SPD 2 එකේ තව සමානම අර්ථ දැක්වීම තමයි තියෙන්නේ. ඔකෙදි පොඩි වෙනස්කම් දෙකක් තියෙනවා. මෙතන මේ B එකේ ක්ලෝස් 5 කියලා තියෙන එක අර 5.0 කියලා වෙනස් වෙනවා SPD 2 එකේ. සහ මෙතන PDIC එකේ තියෙන්නේ appendix to tender කියලා. ඒක මෙතන in the contract data කියලා වෙනස් වෙනවා. එතකොට ඔයගොල්ලෝ මේ PDIC SPD පොත් දෙකේ මේ දෙක බලලා මේ ක්ලෝස් එක බලලා තව අවබෝධයක් ලබා ගන්න කියලා මම යෝජනා කරනවා. ඊළඟට අපි යන්නේ application of PS. මේ PS item භාවිතා වෙන තැන් කිහිපයක් තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. මුලින්ම කියනවා cost consultant may use PS in a renovation or refurbishment project since they are not aware of the existing condition of the electrical system. මෙතන කියන්නේ cost consultant කෙනෙක් provisional sum item එකක් renovation or refurbishment project එකකදී use කරන්න පුළුවන්. renovation or refurbishment project කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ කිව්වහම අලුත් වැඩියා කිරීම. ඒ කියන්නේ පවතින ගොඩනැගිල්ලක් පවතින view එකක් අලුත් වැඩියා කිරීම, රිපෙයාර් කිරීම, රිනොවේට් කිරීම, රිෆර්බිෂ්මන්ට් කිරීම මේ අර්ථ තුනම ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරනකොට ප්‍රොවිෂනල් සම් අයිටම් යූස් කරනවා. මොකද ඒ වගේ අයිටම්ස් වල ගොඩක් අන්ෆෝසීන් ඉෂුස් වැඩි, අන්ෆෝසීන් කන්ඩිෂන්ස් තියෙනවා. ඒකට බිල්ඩින්ග් පවතින යන පරණ බිල්ඩින්ග් රිනොවේට් කරනකොට ඒකේ අපි කලින් ප්‍රෙඩික් කරපු නැති, කලින් අපි බලාපොරොත්තු නොවෙච්ච දේවල් වැඩේ කරන් යද්දී වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් වලට ප්‍රොවිෂනල් සම් ඇලවන්ස් එක හොඳ ටූල් එක. මෙතන කියලා තියෙන්නේ එක්සිස්ටින් කන්ඩිෂන් ඔෆ් ඉලෙක්ට්‍රිකල් සිස්ටම් කියන්නේ. يعني මේ ඉලෙක්ට්‍රිකල් පද්ධතියේ පවතින කන්ඩිෂන් එක ගැන පොස්ට් කන්සල්ටන්ට් මුලින්ම අවබෝධයක් සම්පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැතුනේ. ලබාගෙන නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක PS item එයාට help කරනවා. They are able to price the new components of the building, but sometimes they might need to instruct the contractor to do some more repairs for the old electrical system. So, with an electrical system, electrical system is the aluteng dana dina, local dana light video, aluteng wiring karana dina, aluteng PVs dana dina, eva price can make a ඒට තියෙන නිසා කරන්න පුළුවන්. නමුත් ඒව කරන්න යනකොට ඕල්ඩ් ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකේ තියෙන යම්කිසි අවුල් තියෙනවා.
මොකද ඕල්ඩ් ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක තමයි රිනොවේට් කරන්නේ අපි. එතකොට මේක අන්ෆෝසීන් ඒවා තියෙන නිසා සමහර විට කොන්ට්‍රැක්ටරට හිතුවට වඩා වැඩ කොටසක් කරන්න සිද්ධ වෙනවා. සමහර විට ඒකේ වයරින් එකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. සමහර පොයින්ට් වයරින් වැඩ කරන්න තියෙන පුළුවන්. ඒ වගේ දේවල් වලදී කොන්ට්‍රැක්ටරට අන්ෆෝසීන් ඉවෙන්ට්ස් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ දේවල් වලට කොස්ට් කන්සල්ටන්ට් කෙනෙක් ප්‍රොවිෂනල් සම් ඇලෝ කරලා තියන්න පුළුවන්. ඒක තමයි මේ පළවෙනි ඇප්ලිකේෂන් එක විදිහට මම ඔයාලට පැහැදිලි කරන්නේ. මෙතන අපි හිතමු මෙහෙම the consultant has made an allocation of rupees 1 million for the electrical works of the building. කියන්නේ මෙතන කියන කොස්ට් කන්සල්ටන්ට් 1 million වල allocation එකක් කරලා දෙන electrical works වල. කියන්නේ මේ electrical system එක අලුත් වැඩියා කිරීමට පරණ බිල්ඩින් එකේ 1 million allow කරලා දෙනවා but with the existing condition the actual price goes up to an amount of 1.2 million. නමුත් තිබෙන තත්ත්වන ඒ කියන්නේ අපි කලින් හිතපු නැති තත්ත්ව උදා වෙලා මේක 1.2 million වලට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතන දිවලා තියෙන 1 million allow කරත් cost consultant හිතලා අන්පෝසින් තී කියලා හිතලා ඇලව් කරත් ඊටත් වඩා යන අවස්ථාවක් මෙතන වෙලා තියෙන්නේ. ඒකට එහෙම වෙද්දී generally as per the contract the client owes the builder an additional amount of 0.2 million plus the contract money. ඒකට මේ 1 million ඇලව් කරලා තිබ්බ PS item එක actual cost එක 1.2 million ගියාම ඒ අමතර 0.2 million ප්ලස් ප්‍රොෆිට් එක කන්ට්‍රැක්ටරට ගෙවන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ දන්නවා PF item එකකදී අපි construction stage එකේ ඇත්ත යන cost එක තමයි ඉතර යන cost එක තමයි කන්ට්‍රැක්ටරට ගෙවන්නේ. ඒක allow කරලා තියෙන sum එකට වඩා වැඩි වුණොත් ඒක ගෙවන්නත් ඕනේ. අඩු වුණොත් ඒ කන්ට්‍රැක්ටරට අඩු වෙච්ච ගාණ තමයි ගෙවන්නේ. ඉතරිය දෙන්නේ නැහැ. ඒක තමයි මේ දෙවෙනි එක කියන also at the same time the actual price amount 0.8 million the contractor must claim only the 0.8 million leaving the extra 0.8 again ඇත්තටම අපි හිතමු මේකට 0.8 million ගියා කියලා 1 million allow කරලා තියෙන item එක එතකොට 0.8 million plus profit තමයි දෙන්නේ see අර ඉතුරුයි කියලා 0.2 million දෙන්නේ නැහැ ඊළඟට අපි examples from BOQ for PS items ඒ කියන්නේ BOQ එකෙන් මම PS item සඳහා නිදසුන් කීපයක් අරන් තිනවා. අපි ඒ වෙනුවෙන් බලමු. මෙහෙම allow a provisional sum of rupees 500,000 for trimming, leveling and compaction of original ground slash subway. ඒ කියන්නේ මෙතන රුපියල් ලක්ෂ 5ක මුදලක් වෙන් කරලා තියෙනවා trimming, leveling and compaction. ඒ කියන්නේ මේක BOQ එකට use කරලා තියෙන provisional sum එකක්. එතකොට මෙතනදී කියන්න පුළුවන් මේ earthwork එකක් කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රොෆෙෂනල් සම් විදියට දානවා මොකද trimming leveling and compaction කියලා එක මුලදී සමහරලාට quantity එක finalize කරගන්න බැරි වෙන්න පුළුවන් සහ සමහරලාට මේක කරනකොට building හදන්න තියෙන වටපිටාව මේක කරන්න ඒක building හදනකම් සමහර විට මේක එක finalize කරගන්න බෑ ඒක ඒ වගේ අවස්ථාවට ප්‍රොෆෙෂනල් සම් consultant use කරනවා මේ earthwork වලට ඊළඟට allow a provisional sum of 3 million for landscaping work. يعني landscaping work එකක් සඳහා 3 million use කරපු අවස්ථාව. allow කරලා තියෙන අවස්ථාව. ඔයගොල්ලෝ දන්න landscaping works වලට ගොඩක් PS allow කරනවා. මොකද landscaping work එක කියන්නේ architect කෙනෙක් සමහරවිට මුලදීම detail design කරලා නැති වෙන පුළුවන්. සමහරවිට building එක හැදුවට පස්සේ තමයි landscaping එක design කරන්නේ. මොන වගේ දේවල්ද improve වෙන්න ඕනේ. ඒතකොට ඒ වගේ අවස්ථාවක cost consultant කෙනෙක් ඒකට ගාණක් allow කරලා තියෙනවා actual cost එක පස්සේ ගන්න. ඊට පස්සේ තුන්වෙනි එක allow a provisional sum of rupees 6 million for external electrical works. මෙතන external electrical works සඳහා PS එකක් දාලා තියෙනවා. ගොඩක් වෙලාවට external electrical works කියන්නේ ගොඩක් light poles වගේ දේවල් use වෙන එකක්. ඒක සාමාන්‍යයෙන් authority approval electricity board ඒ වගේ දේවල් සම්බන්ධ වෙලා කරන වැඩකටුත්තක් එතකොට ඒක මුලදිම මේක detail අපිට cost එක ගන්න බෑ detail design එකක් නෑ කොච්චර light poles නෝද මොනවද තියෙන බාධාවන් මේක කරද්දී ඒ වගේ දේවල් නිසා location එකක් දාලා දෙනවා පස්සේ ඒකේ actual cost එක ගැනීමේ බලාපොරොත්තු වෙයි
හතර වෙන එක allow provision for obtaining water connection එකත් අර වගේම තමයි ගොඩක් authority approval ගන්න වෙනවා water board approvals ඒ වගේ දේවල් එක්ක ඒකටත් PS item එකක් allow කරනවා ඊළඟට allow provision for telephone system allow provision for data CCTV system ඉතින් මේ telephone data CCTV කියන්නේ විශේෂිතම element මේවා සාමාන්‍යයෙන් nominated subcontractor කෙනෙක් කරනවා එන මේවටම විශේෂිත වූ පිරිස ඉන්න contractors ලා ඉන්නවා එතකොට ඒගොල්ලන්ගේ detail design ඒවා ඒගොල්ලන්ගේ proposal තරම් තමයි කරන්නේ ඒ වගේ දේවල් වලටත් provisional sum item use කරනවා එතකොට මේව තමයි provisional sum items වලට BOQs වලින් මම හොයාගත්ත විදසුන් කීපයක්